නිරෝෂා විරාජිනී කියලා කියන්නේ සංගීතස් සේෂත්‍රය තුළ කවුරුත් ආදරය කරන ගීත රැසකම හිමිකාරිත්වය දරන දක්ෂ ගායිකාවක්. ඇැ සංගීතය පිළිබඳව බොහෝ ඇස්සූ පිරූ තැන් ඇති කලාකාරණයක් විදිහට අපිට හඳුරන්වන්න පුළුවන්. ගායිකාපක් වගේම මේදිනවල රියඩිටි වැඩසටහන් වෙනසරුවරයක් වශයෙන්ම අපට නිරෝෂාව දැකබලාගන්න පුළුවන්. පසුගිය කාලසීමාව තුළදී, පිටකොන්දේ ආබාධයක් නිසා දැඩි ලෙස රෝගාතුර වූ ඇය? ඇත්කමකට භානයවීමෙන් පසුව මේ වෙද්දිී පූර්ණ සුවේ ලබාගෙන තියෙනවා. මේ දවස් වල ගතකරන ජීවිතය පිළිබඳව ඇය සති අගපුුවත් පතකට කරුණු දක්වාතිබුණ මේ බිදිහට. මේදිනවල වරදක් නැහැ! මම දැන්න්නම් සනීපෙන් ඉන්නවා. කාලිකට කලින් අසනීපව ඉඳලා දැන්නම් සුවෙන් කල් ගත කරනවා. මම වසංගත කාලසීමවෙදී අතහැරදැමු සමහර වැඩකටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ලදක කරන්න කලින් අතර මඟ නැවතුනු මේේ සියලුමදේ අවසන් කරන්න බලාපරොත්තු වෙෙන්ඉන්නවා. එවි දිහට අදහස් දක්වන නිරෝෂා විරාජිනී සඳහන් කරන්නේ රියලිටි වැඩසටහන් වලට සහභාගිවුණු නිසා වසංගත කාලේ සංගීතත් ප්‍ර සංග අඩු වනත්. නිතර රූපවාහිනයෙන් ප්‍රේක්ෂකයන්ට ඇයව දැකබලාගන්න අවස්ථාව හිමි වනයික විශාල භාග්‍යයක් කියලයි. හින් විවාහාවලට සමුදීලා නිරෝෂා විරාජනී දැන්ගත කරන්නේ තනිකඩ ජීවිතයක්. පූර්ණ කාලීනව ඇය තමන්ගේ සංගීත ජීවිතය පිළිබඳව තමයි අවධහනය යොම කර ලාතියෙන්නේ. ඇ ගායිකාවක් වෙද්දී පාසල්යන පුංචි දැරයක්. ඒ කියන්නේ වයිස අවුරුදු පහළවෙදි විතර තමයි සින්දු කියන්න පටන්න අරන්තියෙන්නේ. මුලින්ම ගායනා කරලා තියෙන්නේෙ හින්දගීත. හින්දුගීත ගායනා කරලා සිංහලගීත ගායනා කරද්දි ටිකක් අපහසුතා ආවා කියලක් ඇය සඳහන් කලා. ඕනම කෙනෙක්ග ජීවිතේ වර්තමානය හෝ අතීතේ දැනෙන ආදරකතා පිළිබඳව විවිද්ධ මතකයන්තියන්න පුළුවන්. ඉතින් නේවගේම විරාචිනීට අමතක කරන්න බැරි ආදරයක් තිබනද කියල අහපු අවස්ථාවක ඇය පළමු වරට අදහස් දක්වලා තිබුණේ මේ විදිහට. මගේ පලමු පෙම හරිම සුන්දරයි. ඔහු දමිල්තරුණේ. අපි අතර තිබුණේ කතාබහට පෙම් කරන විශ්වාසය සහයෝගීතාවය තිබුණු හරි පිවිතුරු පෙමක්. හ ආ අදරය කළේ නිරෝෂා විරාජනී කියන ගායිකාවට නෙමෙයි. ඔහු ආදරය කරන්න පටන්ගන්නේ මාතුළ සිටින නිරෝෂා විරාජනී කියන සැබෑචරිතයට. ඒ ප්‍රේමේ හරිම සිත්කළුයි මගේ ස්වාධීන අදහස් වලට ඔහු ඇලුම් කලා එයා මට හොඳ මිතරයෙක් සහ සහයකෙක්කුණා. මගේ හැකියාව දියුණු කරගන්න සහ මගේ සංගීතය වැඩි දියුණු කරගන්න උදව් කළේ ඔහු. අද තරුණ තරුණියෝ අතර තියෙන ආදරයට වඩා ඒ ආදරේ ගොඩක් වෙනස්. මල්ල හින්දු තරුණයෙක්වීම නිසාත්, මම සිංහල බෞද්ධ කෙල්ලෙක්වීම නිසාත් අපේ ඒ ලස්සන ප්‍රේමයට ඒක බාධාවක්කුණා. එයාලගේ අම්මලා තාත්තල ඒකට විරුද්ධ වුණ. ඒදවස් වල උතුරු නැගෙනහිර කරදර තිබුණු කාලේ, ඒ නිසා මගේ දෙමාපියන්නුනත් ඒකට දැඩිව විරුද්ධ වනාා. ඒ ආදරයට සමු දෙන්න හිතපු තරම් පහසුනේ නැහැ. මම ගෙදර ලොකුදුව කියන හැඟීම එතැනදිමට හිතුණා. අදටත් මේ දැනටත් මට හිතෙනවා, අද වැනි වාතාවරණයක් රටේ තිබුණනම්, මම අනිවාර්යෙන්ම ඔහුව කසාද බඳනවා. ඒවිදිහට තමයි නිරෝෂා තමන් අවුරුදු විශසදි පටන්ගත්තු ඒ ප්‍රථම ආදරය පිළිබඳව අදහස් දැක්වූේ. කොමනොත් ඇය අතින් බිහිබෙන බොහෝ ගීත නිර්මාණයන්, මේ ආදර කතාවට පසුබින්උනාද කියල අහපුහම ඇයනම් කිව්වේ එක් කිසිම දෙයක්. මේ ආදර කතාව නිසා පදනම් වෙලා කරපු නිර්මාණ නෙවෙයි කියලයි. ට මෝලිකම හේතුව සුන්දර ආදරයක මතක සටහන් ඇය තුළ තියෙනවා මිසක් විරහව වේදනාව දැනෙන හැඟින් ඒ ආදරය තුළ තිබුණේ නැහැ කියලයි. ඉතින් ප්‍රථම වතාවට තමයි ඇ මේ ආදර කතාව පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුණේ. කොහොම නමුත් මේ වෙෙද්දිී දහස් සංඛ්‍යාත පිරිසක් ඇයට ආදරය කරනවා. ඒ ආදරයත් එක්කම තවත් බොහෝ කාලයක් ප්‍රේක්ෂකයන් ආදරය කරන ගීත නිර්මාණ දායාද කරන්නට, එට හැකිවේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමෝ.